සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී ඔබ මාත් එක්ක රැඳිලා ඉන්නේ ඔබේම දයාබර සිරිවර නාලිකාවත් එක්ක සිත් FM 103.1. ඉතින් අද ජූලි මාසේ 15 වෙනි බදාදා සතියේ මැද දවස. අද මම කැමතියි ඔබව හදවතේ තවත් පැති කඩකට අරගෙන යන්න. ඒ තමයි to have a courageous heart. ධෛර්යවන්ත හදවතක් ඕනම කෙනෙක් කැමතිනේ ධෛර්යවන්තකමට. ධෛර්යවන්ත හදවතක් තිබුණොත් ඕනම දෙයක් දරා ගන්නට පුළුවන්. අපේ ජීවිතේ අපි ඉක්මනට සැලෙනවා නම් සැලෙන්නේ, වැටෙනවා නම් වැටෙන්නේ, අනිත් අය අපේ කකුල් දෙකෙන් අදිනකොට අපිව දඩ බඩ ගාලා කඩාගෙන බිමට වැටෙන්නේ අපේ හදවත තුළ ධෛර්යය කියලා කියන එක නැති වෙනකොට. ධෛර්යය තියෙනකොට ඕනම දෙයක් කරන්න පුළුවන්. ධෛර්යය තියෙන අයට උදයක් රැයක් දවාලක් නැතුව ඒ අයට වෙහෙසෙන්නට පුළුවන්, මහන්සි වෙන්නට පුළුවන්, ඒ අයට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඇයි? ධෛර්යය ඒගොල්ලෝ තල්ලු කරනවා. ඒක හදවත තුළ ජනිත කරගත්තොත් එහෙමනම් මේ ධෛර්යය කියලා කියන එක ඔබට ජීවිතේ කිසිම දවසක වරදින්නේ නැහැ. මොකද හැම දෙයකටම පිළිතුරක් ඔබ ගාව තියෙනවා. ඔබේ හදවතේ තියෙන උත්තරයක්, ඔබ අසල තියෙනවා, ඔබට පේන තෙක්මානි උත්තරයක් තියෙනවා. ඔබ ඒක නිසා ඒ පිළිතුර හොයාගෙන යනවා. ඉතින් සැලෙන කම, වැටෙන කම, දුර්වල කම, ලිමිටේෂන්ස් කියලා කියන දේවල් ඔබේ ජීවිතේ ඒවනම් පැත්ත පලාතකවත් නැහැ. ඒවා ගෑවිලාවක්වත් යන්නේ නැහැ. මොකද ධෛර්යවන්තකම තමයි ඔබ නිරන්තරයෙන්ම ජීවත් කරවන්නේ. ඔබ මොනවද කරන්නේ, ඒ කරන හැම දෙයක් තුළම හැමෝම දකින්න පටන් ගන්නවා ඒ දේ තුළ තියෙන ධෛර්යමත් බව. ඉතින් දිරිමත් කාන්තාවක්, දිරිමත් තාත්ත කෙනෙක්, ස්වාමිපුරුෂයෙක්, පිරිමි කෙනෙක්, තාරුණ්‍ය ඉන්න දිරිමත් අය, තරුණ තරුණියෝ, දුවල පුතාලා, දිරිය තියෙන, ධෛර්යය තියෙන අය ජීවිතේ කවදාක්වත් ෆේල් වෙන්නේ නැහැ. ජීවිතේ ස්ටෙප් බයි ස්ටෙප් ඉදිරියටම යන්නේ, පියවරෙන් පියවර ඉදිරියටමයි ඒ තැනත්තා ගමන් කරන්නේ. ඉතින් රත්තරන් අම්මිතාති දුවේපති, they are always at the wicket, not out. හැමදාම බැටින්. ඉතින් එහෙමනම් එහෙම ඉන්නට නම් ධෛර්යය කියන එක අවශ්‍යයි ජීවිතය තුළ. ඒ සඳහා ඔබට ජයම ජය. රැඳින අපිත් එක්ක I want it.